ජාතික හෙළුරුමේ දරන ප්‍රධාන ප්‍රතිපත්තීන් ඒකීය ශ්‍රී ලංකාව සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දීම ඒවා මගෙත් ප්‍රතිපත්තීන් බව මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරන්නට කැමැති. ඒ නිසා ජාතික හෙළුරුමයත් අපේ ප්‍රතිපත්තිත් පිළිබඳව මහා ලොකු වෙනසක් තියෙනවායි කියලා මම විශ්වාස කරන්නේ. මම ආරාධනා කරනවා අත්වැල් බැඳගෙන සැබෑ දේශප්‍රේමීත්වය සැබෑ දේශහිතයිශීත්වය මේ රටේ ඒකීය භාවය තහවුරු කරමින් බෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දෙමින් අනෙකුත් ජාතීන් අනෙකුත් ආගම්වලට ඒ ලබා දී යුතු ඒවට රැකවරණය ලබා දෙමින් අපි සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට අපි පාර්ශ්ව දෙකම එකට එකතු වෙමුයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අපි තීන්දුව කරන්නට ඕන එක පවුලකට වහල් වෙච්ච රටක් නිර්මාණය කරනවාද? රටේ ඉදිරි ගමන තීන්දුවන්නේ මේ එක පවුලක් එකට එකතු වෙලා තමන්ගේ වරිග සභාව තුළ ගන්නා වූ තීන්දුව තීරණ මත පමණමද? මේකද අපේ රටේ තාරුණ්‍යයට අපි ලබා දෙන දායාදය? අලුත් පිළිවෙතක්, අලුත් දර්ශනයක්, නවෝත්පාදනය, ඩිජිටල් තාක්ෂණය, ඒ වගේම පරිගණක තාක්ෂණය, දැනුම පදනම් කරගත් ආර්ථික රටාවක් නිර්මාණය කරලා සෑමෝටම ප්‍රතිලාභ ලැබෙන මාතෘභූමියක් නිර්මාණය කිරීම අපගේ වගකීම වනවා. අපි අපේ මාතෘභූමිය අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරනවා. අලුත් ගමනක් අපි යනවා. දේශපාලනික ගජමිතුරු සංගම්වලට වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ තනතුරු ලබා දුන්න යුගය පසක දමලා කුසලතාවයට මුල් තැන ලබා දීලා ක්‍රමවත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් තුළින් ලොව දිනන මාතෘභූමිය නිර්මාණය කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. මින් ඉදිරියට වාසකම් බලලා තනතුරු ලබා දීම, හිතවත්කම් බලලා වගකීම් බාර දීම අපි දේශපාලන ක්‍රමවේදෙන් සහමුලින්ම ඉවත් කරනවා. රටේ උන්නතිය තකා නාස්තිය ඉවත්කොට මේ රටට පිළිලයක් වූ දූෂණ, වංචා, හොරකම් කරන සංස්කෘතිය සහමුලින්ම ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් සහ අපේ රටේ රාජ්‍ය තන්ත්‍රයෙන් අතුගා දමන්නට අපි දැඩි ලෙස කැප වෙනවායි කියන එකත් මේ අවස්ථාවේ කියන්නට කැමතියි. අපට වැටහි ගියා ඉතාම ටික කලකින් මේ යුද ජයග්‍රහණය තම පවුලේ ජයග්‍රහණයක් බවට පත් කරගනිමින් පවුලක අනසකට මහින්ද රාජපක්ෂ මැතිතුමා මුළු රටම පරිවර්තනය කරගෙන තිබුණු බව. ඒ පවුලේ සමාජිකයින් 269 දෙනෙක් විවිධ රාජ්‍ය යන්ත්‍රයේ කොටස් වලට ඇතුල් වෙලා ඒ කොටස් සහමුලින්ම පාලනය කරන තනි පවුලක ඒකාධිපති වාදයක් බවට පරිවර්තනය වුණා. අපි දැක්කා මිනිස් නිදහස හිමින් හිමින් ඇකිලීගෙන යන ආකාරය, කතා කිරීමේ නිදහස පාලනය වෙන ආකාරය, සිරස ආයතනයේ සියත ආයතනයේට කළ කීදෑ අපි දැක්කා. ඒ 18 සංශෝධනය මගින් අපවත් රවට්ටලා තවදුරටත් බලය තහවුරු කර ගැනීමට කටයුතු කරපු ආකාරයත් අපි දුටුවා. අපි මේ දෙස ඉතාම කලකිරීමෙන් බලාගෙන හිටියේ. මේ රට වට කරලා තිබිච්චේ විදේශීය බලපෑමෙන් රට මුදාගන්න කිසියම් ආකාරයකට ඒ යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබුණා. මේ අවුරුදු 4 5 කාලේ ආපසු හැරලා බලනකොට එක පුජ්‍යලෙක් විදුලි පුටුවට ගිහිල්ලා නැහැ. අපගේ ආරක්ෂක අංශවල සමාජිකයෙක් විදේශ යුදාධිකරණ ඉදිරියට ගෙනහිල්ලා නැහැ. අන්තවාදී බලවේගවල සහයෝගයෙන් දුවන ආණ්ඩුවක් නෙවෙයි, තනි ශක්තිමත් එක ආණ්ඩුවක්, උතුර දකුණ නැගෙනහිර බටහිර නියෝජනය වෙන ආණ්ඩුවක් ගොඩනගා ගැනීමේ හැකියාව ශක්තිය අපට ලැබෙනවා මිත්‍රෝරුනි.